දිවිතුරා කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරමු ඉදිරියට අගස්ති විකීට බනින හේතුවක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ආටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න කියලා අමතර ඉල්ලීමක් කරන්න කැමතියි. ඉතින් ඔයා මේ වෙනකොට හොඳින්ම දන්න හඳුනන කරුණක් තියෙනවා. ඒ තමයි අගස්ති ඊෂට ගොඩක් ආදරය කරනවා. ඉතින් මෙන්න මේ ආදරය නිසාම තමයි ඊෂව ගොඩක් තැන්වලදී හැම කරදරයකින්ම ගලව ගන්න අගස්ති පෙරමුණ ගන්න කියන කතාව අපි දන්නවා. ඉතින් කාලෙකට කලින් අගස්ති කොච්චර වෛර කළාද ඊෂට. හැබැයි දැන් නම් අගස්ති ඊෂට ආදරේ පමණමයි කරන්න කියන දේ අපිට විශ්වාස කරන්නත් පුළුවන්. ඉතින් මේ සිදුවීම් සියල්ල අතරෙම අපිට දැන් ඉදිරියට මෙන්න මේ වගේ දෙයක් තමයි දකින්න ලැබෙන්නේ කියලා මට ඔයාට කියන්න පුළුවන් වෙනවා. ඒ මොකක් කියලාද ඔයාට හිතෙන්නේ? ඉතින් විශේෂම කාරණාව ගත්තොතින් අනිවාර්යයෙන්ම අගස්ති විකී එක්කත් ඉදිරියේදී රණ්ඩු වෙන්න නියමිතයි. ඒ ඊෂ වෙනුවෙන් කියන දේ මතක් කරන්න ඕනේ. ඇයි මේ ඊෂ වෙනුවෙන් අගස්ති විකීත් එක්ක රණ්ඩු වෙන්නේ? ඉතින් ඔයාට දැන් ඒ ගැන ලොකු කුතුහලයක් ඇති වෙනවා නේද? ඉතින් ගොඩක් වෙලාවට අගස්ති මේ විදිහට රණ්ඩු වෙන්නේ ඊෂට අපහාසයක් කරන්න වගේම තමන්ගේ වැඩසටහන ජනප්‍රිය කරගන්න මේ කරන කැතවැඩ දකිනකොට. හැබැයි ඉතින් තේමිය නම් කවදාවත් ඊෂෝ පාවිච්චි කරලා මේ වගේ කැත විදියට අපහාසාත්මක දේවල් කරලා තිබුණ නැහැ. කොහොම වුණත් ඊෂව තමන්ගෙන් පවා ආරක්ෂා කරගෙන කොහොමද තේමිය දක්ෂ කෙල්ලව ඉස්සරහට අරන් ගියේ කියන දේ අගස්ති මේ වෙලාවේදී විකීට මතක් කරලා දේවි කියලයි අපිට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අගස්තිගේ ජීවිතයේ අගස්ති මේ වෙනකොට තමන්ගේ දියණියට යම් අනතුරක් වෙනවා නම් ඒ ඕනෑම කෙනෙක් එක්ක සටනට ගිහිල්ලා ජයග්‍රහණය කරන්න තරම් හැකියාවක් ශක්තියක් මේ වෙනකොට අගස්තිට තියෙනවා කියන දේ මං විශ්වාස කරනවා. ඉතින් කොහොම වුණත් අගස්ති මේ විදියට ඊෂ වෙනුවෙන් කතා කිරීම ගැන ඊෂ වෙනුවෙන් ඉන්න එක ගැන සමාධිට වුණත් දැනගත දවසක ගොඩක් සතුටු හිතේවි. ඒකට හේතුව තමයි තාත්තයි දූයි දවසක එකතු වෙනවා නම් තමන්ට නැතිවෙච්ච අතීතය කිසිම වැඩක් නැති ගන්නට දාන්න ඇත්තටම සමාධි කැමැත්තෙන් තමයි ඉන්නේ. ඉතින් ඒ කියන්නේ අපිට ඉදිරියේදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් අගස්ති ඊෂා එකතු වෙනවා කියන එක සම්බන්ධයෙන්. ඇත්තටම වින්ඩි මේ ගැන දැනගත්තොත් දිවිනසා ගනීවි කියලයි බලාපොරොත්තුව. ඒකට හේතුව තමයි ඔයා දන්නවද වින්ඩි අගස්තිව බඳගන්න උත්සාහ කරන්නේ අගස්තිගේ ජනප්‍රියත්වය නිසාම පමණයි. හැබැයි අගස්තිගේ ජනප්‍රියත්වය නොවෙන්න සමාධි වගේ හොඳ කෙනෙක්ව අනිවාර්යයෙන්ම අගස්තිට ලැබිලා තියෙන්නත් තිබුණා නේද කියලා හිතනකොට ඕනෑම කෙනෙක්ට පසුතැවෙන්න ඒකත් හේතුවක් බවටයි පත් වෙන්නේ.